नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुगत तथागत वर धर्म चक्रवर्ती स्वामी वे भाग्यवत वरियतु सम्मा सम्बुद्धजानन महान्तेट मागे नमस्कार वेवा साधु साधु सा සද්ධර්මස්සවනාභිලාෂී සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි අදත් අප මේ සූදානම් වන්නේ සදහම් දැනුමට අත්ඇල නැමැති දහම් පොත්පලෙන් තුන්වැනි පොත පාදක කරගෙන ඇසුරින් ප්‍රශ්න වලට පිළිතුරු දෙන වැඩසටහනක් ආරම්භ කරා. අද නව අවසර 2024 ලබන මේ උව දිනේ පින්වත්නි ආරම්භක වැඩසටහනත් එක්ක පින්නතුනි දේශීය එක්වෙනි වැඩසටහන තමයි අද විකාශනය කළා විසිරුවා හරි. ඉතින් මේ පින්නතුනි හොඳින් යෝනිසෝ මනසකාරයෙන් ඉල්ම සිටින සත් සම්පජානමේ යුතුව සිත අන්නේ විචවන්නට ඉඩ නොදී ඉතරකගෙන මේ දහම් කර්ම මනසේ හොඳට හිතේ ධාර්ණේ විද්‍යාන්දේ ධාර්ණේ වන ආයුනේ ශ්‍රවණය කරගෙන ඒ ධාර්ණේ කරගන්නා වූ ධර්මයට අනුව තමගේ ජීවිතය සකස් කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පුදවාගෙන සම්පූර්ණ දර්ශනා දිනු කරගෙන පරම ගාම්භීර දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය තුන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් හැම දිනාටම පැතුම් බෝධිකින් නිවන් සම්පත් උදා කර ගන්නට මේ ධර්මඥානය මහෝපකාරී වේවා කියලා මම ආශිර්වාද කරා. පින්නතුනි දැන් අපේ මේ වැඩසටහන දැන් අවුරුදු දෙකක් සමාප්ත වෙලා තියෙන ඉවරයි. දැන් මේ තුන්වෙනි අවුරුද්දටයි ලබලා තියෙන්නේ. ඉතින් අපි අර වැඩසටහන කොහොම හරි මේ පොත දහම් පොත විශේෂයෙන් පළවෙනි පොත අපි කොළඹට බෙදුවාගේ පින්නතුනි දාරු පළාතට දකුණු පළාතට බෙදන්න අදහස තියෙනවා. ඉතින් කැමති පින්වතෙක් ඉන්නවා නම් මට ඒකට උදව්වක් කළොත් බොහොම වටිනවා. මොකද ඒක ධර්ම දානමය මහා පින්කමක්. ඉස්කෝලේ යන දරුවන්ගේ බුද්ධිමය නැනස දහම් දැනීම පෝෂණය කරන්නයි මේ වැඩසටහන අපි කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා කැමති කෙනෙක් හැකියාව තියෙන කෙනෙක් ඊට සම්බන්ධ වෙන්න ඕන නම් මට මගේ දුරකථනයේ තියෙන 072-89-89-460 072-89-89-460ට දවල් 1න් පස්සේ 9 වෙනකම් පුළුවන් මාව සම්බන්ධ කරගන්න. උදේ වැඩ වෙනනම් අපහසුයි මට තියෙන කාර්ය බහුල නිසා. දානමාන කටයුතු ඉතින් මගේ තා සාමාන්‍ය නාන කියන කටයුතු තියෙන නිසා ඒ නිසා මට දවල් 1න් පස්සේ පුළුවන් මේ පින්නතුන් එක්ක ඒකට සම්බන්ධ වෙන්න. ඉතින් කැමති කෙනෙක් දුරකථනයට ඇමතුවොත් මට ඊට සෑහෙන පිළිතුරක් දීලා ඒ පින්නතුන්ට පුළුවන් ඒ ධර්ම දානමය පින්කමට සහභාගී වෙන්න අවස්ථාව පාදක දෙන්න. පොතකට රුපියල් 875ක් වෙනවා. ඉතින් පොත් ගන්නටයි මම මුදල් ගන්නෙ. ඉතින් පොත් 5ක් 10ක් 50ක් 25ක් 100ක් වගේ පුළුවන් කෙනෙක් තමට හැකියාව මුදල් තියෙන තත්ත්වයේ අනුව ඒ පරිත්‍යාග කළොත් මට ඒ පොත් 1802ක් දකුණු පළාතට ඕන. ඉතින් 1,76,750ක් මම ගණන් හදලා බලලා තියෙනවා දැනට මුදල් වශයෙන් අවශ්‍යයි. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට ඊට සහයෝග දුන්නොත් ඒක උදාර පින්කමක් ධර්ම දානමය මහා පින්කමක් හැටියට අපේ සම්බුද්ධ ශාසනයෙන් ලබා ගන්න පුළුවන් ලොකුම උපකාරය තමයි කුසල් සිත් උපදවා ගන්නට පුළුවන් අවස්ථාව. ඉතින් ඒක නිසා කෙනෙක් මට එහෙම උදව් කරනවා නම් ඉතාම වටිනවා කියන එකයි මගේ අදහස. හැම දිනාටම තෙරුවන් සරණයි. අද තියෙන පින්නතුනේ 234 වෙනි පිටුව 353 වෙනි ප්‍රශ්නයේ ඉඳලා පිළිතුරු කාල වේලා ලැබෙන පරිදි විසඳා ගන්න. අපි බලමු 353 ප්‍රශ්නය 234 වෙනි පිටුව. ලබති අත්ථ වේදන් ලබති ධම්මෝප සංහිතං පාමුජ්ජං යනාදී පාළි පාඨයේ අරුත් ගන්නවන්න. නැවතත් අපි ප්‍රශ්නේ බලමු. ලබති අත්ථ වේදන් ලබති ධම්මෝප සංහිතං පාමුජ්ජං මේ පාළි පාඨය අඩු ගන්නන්න කියලා කියන්නේ. බලමු මම ඒකට පිළිතුරු සපයාගෙන තියෙන 180 වෙනි පිටුව කැලණිය දුරුත් ධර්ම දේශනා කියන දහම් පොතෙන් බලමු පිළිතුර. මෙහි තේරුම නම් අනුපිළිවෙලින් අර්ථ වේදය ලැබෙනවා. ධර්මය අසුර කරගත් විට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදයෙන් ප්‍රීතිය පහළ වෙනවා. ප්‍රීතියෙන් පස්සද්ධිය පහළ වෙනවා. පස්සද්ධියෙන් සැපය ඇති වෙනවා. සැපෙන් සිත සමාධිමත් වෙනවා. සමාධිමත් සිත ඇති
සමාධිමත් චිත් ඇති ඒ දේශකයන් වහන්සේටද යථා භූත ඥාන පහළ වීමෙන් මගඵල නිවන් අවබෝධ වෙනවා. නැවතත් පිළිතුරු බලමු. මේ තේරුම නම් අනුපිළිවෙලින් අර්ථ වේදිය ලැබෙනවා. ධර්මය අසුරු කරගත්ත විට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදයෙන් ප්‍රීතිය පහළ වෙනවා. ප්‍රීතියෙන් පස්සද්ධිය පහළ වෙනවා. පස්සද්ධියෙන් සැපය ඇති වෙනවා. සැපයෙන් චිත්ත සමාධිමත් වෙනවා. සමාධිමත් චිත් ඇති ඒ දේශකයන් වහන්සේටද යථා භූත ඥාන පහළ වීමෙන් මගඵල නිවන් අවබෝධ වෙනවා. ඒක තමයි මේ ලබති අත්වේදන් ලබති ධම්මූප සංගීතම් පාමුච්ඡං කියන පාලි පාඨයෙන් අපට අරුත් ගන්නවා. ඊළඟට පින්නතුනි 234 වෙනි පිටුව 354 වෙනි ප්‍රශ්නය. ඒතං සම්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදි පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණාන්ති. ඒකත් පාලි පාඨයක්. මේ පාඨයෙන් අපට පැහැදිලි කර දෙන්නේ කවර කාරණයක්ද? නැවතත් අපි මේ පාලි පාඨය සජ්ජායනා කරලා බලමු. ඒතං සම්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදි පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණාන්ති. මේ පාලි පාඨයෙන් අපට පැහැදිලි කර දෙන්නේ කවර කාරණයක්ද? 234 වෙනි පිටුවේ 354 වෙනි ප්‍රශ්නයයි ඒ. අපි ඒකට පිළිතුර සපයාගෙන තියෙන 176 වෙනි පිටුව කැලණිය දුරුදන් දේශනා කියන දහම් පොතේ බලමු පිළිතුර. අපි ටිකක් දීර්ඝයි පිළිතුර, හොඳින් සවන් දෙන්න. තුන් ලෝකාග්‍රෝ භාග්‍යවත් වූ සම්මක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කර වදාළා වූ ලොවි ලෝතුරා සම්පත් පිණිස හේතුවන්නා වූ භාවනා කර්මස්ථාන මාර්ගයක් සහිත වූ දේශනා පාඨයක් තමා මෙහි මාතෘකා කොට සඳහා යොදා තිබෙන්නේ. මේ දේශනා බොහෝ සූත්‍ර දේශනාවන්හි දක්නට ලැබෙන සූත්‍ර පාඨයක්. ගිරිමානන්ද සූත්‍රයේ එන භාවනා කර්මස්ථාන දෙකක් මෙම සූත්‍ර පාඨයට සම්බන්ධයි. විරාග සංඥා, නිරෝධ සංඥා කියන භාවනා කර්ම දෙක මාතෘකා කරන්න යෙදුණා. සූත්‍ර පාඨයේ කෙටි තේරුව මෙහෙමයි. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණ. මේ භාවනා කමඨහන් දෙකක් එක්තැන් කළ යුතු පාඨයක්. ඒතං සන්තං මේ ශාන්තය, ඒතං සන්තං මේ ශාන්තය, ඒතම් පණීතක් මේ ප්‍රණීතය, ඒතම් පණීතම් මේ ප්‍රණීතය, යදිදක් යම් මේ, යදිදක් කියන්නේ යම් මේ සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සම්තිදීම නම් වූ නිවනක් වේ නම්. සබ්බ සංඛාර සමතෝ කියන්නේ සියලු සංස්කාරයන්ගේ සම්තිදීම නම් වූ නිවනක් වේ නම්. එය මෙසේ ශාන්තය ප්‍රණීතය සබ්බූපති පටි නිස්සග්ගෝ සබ්බූපති පටි නිස්සග්ගෝ යම් මේ සියලු උපදීන් හා නීවරණයන් අත්හැරීමේ ක්‍රමවේදයක් වේ නම් එය ශාන්තය. යම් මේ සියලු උපදීන් හා නීවරණයන් අත්හැරීමේ ක්‍රමවේදයක් වේ නම් එය ශාන්තය ප්‍රණීතය. නිරෝධෝ සියලු සංස්කාරයන්ගේ නිරෝධය නම් වූ යම් නිර්වාණයක් වේ නම් එය ශාන්තයි ප්‍රණීතයි කියන එකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. මේ සූත්‍ර පාඨයට අනුව යම් මානසිකාරයක් කරනවා නම් ඒකට කියනවා උපසමානුස්සති භාවනාව කියලා. උපසමානුස්සති භාවනාව කියන්නේ දසානුස්සති භාවනාවෙන් එකක්. එහි අනුස්සති භාවනා 10ක් තියෙනවා. මේ සූත්‍ර පාඨයට අනුව යම් මානසිකාරයක් කරනවා නම් ඒකට කියනවා උපසමානුස්සති භාවනාව කියලා. උපසමානුස්සති භාවනාව කියන්නේ දසානුස්සති භාවනාවෙන් එකක්. එහි අනුස්සති භාවනා 10ක් තියෙනවා. බලමු ඒ 10. පළවෙනි එක බුද්ධානුස්සති, දෙවෙනි එක ධම්මානුස්සති, තුන්වෙනි එක සංඝානුස්සති, හතරවෙනි එක සීලානුස්සති, පස්වෙනි එක ත්‍යාගානුස්සති. ත්‍යාගානුස්සති කියලා කියනවා, ත්‍යාගානුස්සති කියලා කියනවා. දේවතානුස්සති 6 වෙනි එක, 7 වෙනි එක උපසමානුස්සති, 8 වෙනි එක කායගතසති, 9 මරණානුස්සති, 10 ආනපානසති. අපි නැවතත් ඒ 10 බලමු. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, කායගත අසති, මරණානුස්සති, ආනපානසති. ඒක තමයි 10. එයින් 7ට ගණුනේ, එයින් 7ට වැටුනේ උපසමානුස්සතියයි. එයින් 7ට වැටුනේ උපසමානුස්සතියයි. ඒ උපසමානුස්සතියෙන් උන්වහන්සේ වදාළේ නිවන් අරමුණු කොට භාවනාවක් වැඩීමයි.
නිවන අරමුණු කොට වඩන සමත භාවනාව උපසමානුස්සතිය වැඩිමෙන් ලැබෙන්නේ උපචාර සමාධියයි උපචාර සමාධිය ලබා ගන්න යෝගාවචරයෙකුට පුළුවන් ඉන් අනතුරුව කැමති නම් වෙනත් සමත භාවනාවකින් අර්පණා සමාධිය උපදවන්න කැමති නම් උපචාර කැමති නම් උපචාර සමාධියෙන් තිලක්ෂණ විදර්ශනයටද අනුපිළිවෙලින් විදර්ශනා 10ක් අනුපිළිවෙලින් විදර්ශනා ඥාන 10ක් උපදවාගෙන හේතු සම්පත් පරිද්දෙන් සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නට පුළුවන් වෙනවා අපි මේ කොටස නැවතත් කියලා බලමු පින්නතුනි එයින් හත්තන්නට වැටුනේ උපසමානුස්සතියයි උපසමානුස්සතියෙන් උන්වහන්සේ වදාළේ නිවන් අරමුණු කොට භාවනාවක් වැඩිමයි නිවන අරමුණු කොට වඩන සමත භාවනාවක් උපසමානුස්සතිය වැඩිමෙන් ලැබෙන්නේ උපචාර සමාධියයි උපචාර සමාධිය ලබා ගන්න යෝගාවචරයෙකුට පුළුවන් ඉන් අනතුරුව කැමැතිනම් වෙනත් සමත භාවනාවකින් අර්පණා සමාධිය උපදවන්න කැමැති නම් උපචාර සමාධියෙන් ත්‍රිලක්ෂණ විදර්ශනයට ද අනුපිළිවෙලින් විදර්ශනා ඥාන 10ක් උපදවාගෙන හේතු සම්පත් පරිද්දෙන් සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නට පුළුවන් වෙනවා ඊළඟට පින්නතෙන් 355 වෙනි ප්‍රශ්නය 236 පිටුව අවීචිය පටන් භවග්ගය දක්වා සෑම පුද්ගලයෙක්ම දැවෙන මහාගින්න කවරේදයි විස්තර මගින් පෙන්වා දෙන්න යන තත් ප්‍රශ්නය අවීචියේ පටන් භවග්ගය දක්වාම සෑම පුද්ගලයෙක්ම දැවෙන මහාගින්න කවරේදයි විස්තර මගින් පෙන්වා දෙන්න විස්තර මගින් පෙන්වා දෙන්න මේ මහාගින්න කුමක්ද කියලා අපි පිළිතුර සපයාගෙන තියෙන්නේ 183 වෙනි පිටුව කැලණිය දුරුතු ධර්මදේශනා කියන දහම් පොතේ බලමු පිළිතුර පින්නතුනි සතර අපායන් අතුරෙන් එකක් තමයි නිරය නැත්තම් නරක ආදී එවැනි නිරයන් 136 ඒ කියන්නේ 100 තිබෙන බව අපි දනිමු පිළිවෙලින් සංජීව කාල සූත්‍රය සංඝාතය රෞරවය මහා රෞරවය තාපය ප්‍රතාපය අවීචියන්වෙන් ප්‍රධාන නිර අටකුත් ඒ සෑම මහා නිරයක් වටාම සිව් දෙසින් එක් දිශාවකට සතර බැගින් වනසේ කුඩා නිරයන් 16ක් ද ඇති බව ඒ නිසාම කුඩා නිර 128ක් හා මහා නිර 8ක් ද එක්ව 137ක් 136ක් නිරය නිර්මාණය වී ඇත ප්‍රේත ලෝක 4කුත් අසුරු ලෝක 5කුත් තිරිසන් ලෝකයක් ඇතුළුව දුගති භූමි ප්‍රධාන වශයෙන් 4ක් හා මිනිස්ලෝවා දිවිලෝක 6ද සමග සුගති භූමි 7ක් ද ඇති බවත් අපි දනිමු එසේම රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් ද අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් ද ඇති බවත් අපි දනිමු මෙන් නේව සංඥා නා සංඥා තලයේ භවග්ගේ නමින් හඳුන්වනු ලැබේ මෙන් නේව සංඥා නා සංඥා තලයේ අරූප ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් නේ භවග්ගේ නමින් හඳුන්වනු ලැබේ සත්‍යයන්ට උපත ලැබෙන භූමි 31ක් තමා ඉහතින් විස්තර කරනු ලැබුවේ සත්‍යයන්ට උපත ලැබෙන භූමි 31ක් තමා ඉහතින් විස්තර කරනු ලැබුවේ මේ 11 මහා ගින්නක් නිසාම දැවෙමින් තැවෙමින් අප එහි ඉපදීම සමගින් සසර ගමනට එක්ව සිටිනවා මේ 11 මහා ගින්නක් නිසාම දැවෙමින් තැවෙමින් අප එහි ඉපදීම සමගින් සසර ගමනට එක්ව සිටිනවා නිවන් මගින් ඒ සසර ගමනින් අප සදහටම අත්මිදෙනවා නිවන් මගින් ඒ සතර ගමනින් අප සදහටම අත්මිදෙනවා මේ නිවන සම්බන්ධව අප තරමක් වූ අවබෝධ කරගත යුතු වෙනවා නිවන් ලබන්න අවශ්‍ය වන්නේ කුමක් සඳහාද යන්න වටහා ගැනීම පිණිස නිවන කියන්නේ කුමක්ද යන්න පිළිබඳව දැනගත යුතු වෙනවා නිවන ලබන්න අවශ්‍ය වන්නේ කුමක් සඳහාද යන්න වටහා ගැනීම පිණිස නිවන කියන්නේ කුමක්ද යන්න පිළිබඳව දැනගත යුතු වෙනවා නිබ්බාන කියන වචනේ අපි කාටවත් බොහොම ප්‍රියමනාප වචනයක් බෞද්ධයන්ට ඊට වඩා ප්‍රියමනාප වචනයක් නැහැ. නිවන් සැප ලැබේවා කියනකොට ඉබේම සාදු සාදු කියනවා. ඒ තරම් උතුම් වචනයක් නිසා සිංහලෙන් අපි නිවන කියනවා. පාලි වචනේ නිබ්බාන කියනවා. මේ වචනේ තේරුම් දෙකක් තියෙනවා. නිබ්බුති කියන්නේ ආදිත්ත පලියාය සූත්‍ර දේශනාවේදී දේශනා කොට වදාළ සබ්බම් භික්කවේ ආදිත්තක් මහණෙනි සියල්ල ඇවිල ගත්තේ කුමක්ද? රාගක් ගිනා දෝසක් ගිනා මෝහක් ගිනා ජාතිය ජරාය මරණේන ශෝකේන පරිදේවේන දුක්ඛේන දෝමනස්සේන උපායාසේන කියන මෙන්න මේ කියන ගිනි 11කින් සියල්ලම ඇවිලගෙන තියෙනවා මෙන්න මේ ගිනි මෙන්න මේ කියන ඉහත දැක්වූ ගිනි 11කින් සියල්ලම ඇවිලගෙන තියෙනවා මොකද මේ ගිනි 11
රාගග්ගිනා දෝසග්ගිනා මෝහග්ගිනා ජාතියා ජරාය මරණේන ශෝකේන පරිදේවේන දුක්ඛේන දෝමනස්සේන උපායාසේ කියන මෙන්න මේ කියන ගිනි 11කින් සියල්ලම ඇවිලගෙන තිබෙනවා. මේ 11 ගින්න අවිඥානක සංතානවල තිබෙනවා. අවිඥානක සංතානවල ගිනි 3යි තියෙන්නේ. අවිඥානක සංතානවල එක්කෝගේම තියෙන 11 ගින්නම අවිඥානක සංතානවල තිබෙනවා. අවිඥානක සංඥා සංතානවල ගිනි 3යි තියෙන්නේ. අනිකුත් ගිනි සියල්ලම අවිඥානක සංතානවලයි තියෙන්නේ. රාග දෝෂ මෝහ කියන්නේ කෙලෙස් ගිනි 3ක්. ජාති ජරා මරණ කියන කොට සිත ඇති සිත නැති සෑම දෙයකම සාධාරණයි. සවිඥානිකනේ. මොකද්ද ජාති ජරා මරණ කියන කොට සිත ඇති සිත නැති සෑම දෙයකම සාධාරණයි. ඒ හැම දෙයකම තියෙනෝනේ ජාතිය ඇති ඇතිවීම ඊළඟට ජරාවට මෝරණයක ඊළඟට මරණය. ඒ තුන තියෙනවා. ඊළඟට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන පහ ලැබෙන්නේ සවිඥානික සංතානවල. මේ 11 මහා ගින්නෙන් අවීජිය පටන් භවග්ගේ දක්වාම සෑම පුද්ගලයෙක්ම දැවෙනවා. මේ 11 ගින් මහා ගින්නෙන් අවීජිය පටන් භවග්ගේ දක්වාම සෑම පුද්ගලයෙක්ම දැවෙනවා. ඒ සෑම වස්තුවක්ම දැවෙනවා. අග්ගික්ඛන්‍දෝපම සූත්‍රයේදී උපමා වශයෙන් ගෙනහැරපා වදාලේ දැල්වෙන ලැබකොටයක්. අග්ගික්ඛන්‍දෝපම සූත්‍රයේදී උපමා වශයෙන් ගෙනහැරපා වදාලේ දැල්වෙන දැවකොටයක්. මේ දැල්වෙන ගිනිකද මේ දැවකද එක නිදසුනක් කරගෙන අග්ගික්ඛන්‍දෝපම සූත්‍රයෙන් ධර්මයේ දේශනා කළා. 69ක් දෙන ස්වාමීන් වහන්සේලා රහත් වුණා. ඒ බණ අහලා 69ක් දෙන 69ක් ස්වාමීන් වහන්සේලා රහත් වුණා. උන්වහන්සේ මෙතනදී දේශනා කොට වදාළේ ඉදිරියේ තියෙන වස්තුවක් පෙන්වමින් නොවේ. සබ්බම් භික්කවේ ආදිත්තං සියල්ල ගිනිගෙන දැවෙනවා. ඒ සියල්ලම ගිනිගෙන දැවෙන්නේ 11 මහා ගින්නකි. ඒ 11 මහා ගින්න නැති එකම තැන නිබ්බුත කියන නිබ්බාණයයි. ඒ 11 මහා ගින්න නැති එකම තැන නිබ්බුත කියන නිබ්බාණයයි. මෙන්න මෙතන නිබ්බාණාර්ථයෙන් දැක්වෙන්නේ නිවුණු තැන කියන එකයි. සංජීව කාලසූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාපය ප්‍රතාපය අවිච්ඡය කියන මේ අට මහා නරකයම ගිනිගෙන දැවෙනවා. ඔසුපත් නරක 128ම ගිනිගෙන දැවෙනවා. නාග භවනය ලෝකාන්තික නරක ගිනිගෙන දැවෙනවා. මිනිස් ලෝකය ගිනිගෙන දැවෙනවා. දිව්‍ය ලෝක 6ක් ගිනිගෙන දැවෙනවා. බඹ ලෝක 16ක් ගිනිගෙන දැවෙනවා. අරූප ලෝක 4ක් ගිනිගෙන දැවෙනවා. ඒ කියන්නේ රූපාවචර භූමි 16ක් අරූපාවචර භූමි 4ක් ගිනිගෙන දැවෙනවා. මේ ගින්නෙන් ගිනිගෙන දැවෙන්නේ නැති තැනක් නැහැ. ලෝක ධාතුවේ ඒ ගින්න අපට පෙනෙන්නේ නැති ගින්නක්. ඒ ගින්න නිවන්ට අරමුණවල ගින්නක්. ඒ ගින්න නැති එකම තැන තමයි නිබ්බා කියලා කියන්නේ. මේ එක් තේරුමක් තමයි එහෙතින් පෙන්වන්නේ. නිබ්බාන කියන්නේ ඒකයි ගින්න නැති තැන. ඊළඟට පින්නතුනේ 239 වෙනි පිටුව 356 වෙනි ප්‍රශ්නය. නිබ්බානම් පරමං වදන්ති බුද්ධායන බුදුවදුනට අනුව නිර්වාණය පරම සැපයයි දේශනා කළ බුදුන් වහන්සේ නිබ්බාන කියන තැන ඊමට විශේෂ වන පද පහක් දේශනා කොට වදාළසේක. ඒ විශේෂ වන පද පහ කවරේද බලමු අපි. සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටි නිස්සග්ගෝ තණ්හක්ඛෝ විරාගෝ නිරෝධෝ. ඒ පහයි එතින් දැක්ුණේ. කල්ලිය ධර්මදේශනා කල්ලිය දුර්ධර්මදේශනා දහම් පොතේ 185 පිටුවෙන් තමයි පිළිතුරු ගත්තේ. අපි නැවතත් ප්‍රශ්නය කියවලා බලමු පින්නතු. නිබ්බානම් පරමං වදන්ති බුද්ධායන බුදුවදුනට අනුව නිර්වාණය පරම සැපයයි දේශනා කළ බුදුන් වහන්සේ නිබ්බාන කියන තැන නිවට විශේෂ වන පද පහක් දේශනා කොට වදාළ සේක. ඒ විශේෂ වන පද පහ කවරේද බලමු පිළිතුර. 356 වෙනි ප්‍රශ්නේ 239 වෙනි පිටුව පිළිතුර. සබ්බ සංඛාරා සමතෝ සබ්බූපති පටි නිස්සග්ගෝ තණ්හක්ඛෝ විරාගෝ නිරෝධෝ. ඒ පහයි යෙදින් දැක්වුවේ. මෙහි සබ්බ සංඛාර සමතෝ යනු සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නිර්වාණයයි. මෙහි සබ්බ සංඛාර සමතෝ යනු සියලු සංස්කාරයන්ගෙන් සම්තිදීම නිර්වාණයයි. සබ්බූපති පටි නිස්සග්ගෝ යනු සියලු උපදීන්ගේ අත්හැරීම නිර්මාණයයි නිබ්බාණයයි. සබ්බූපති පටි නිස්සග්ගෝ යනු සියලු උපදීන්ගේ අත්හැරීම නිබ්බාණයයි. තණ්හක්ඛෝ යනු තණ්හාවෙන් වෙන්වීම නිර්වාණයයි. විරාගෝ යනු විරාගයේ නිර්වාණයයි. නිරෝධෝ යනු නිරෝධය නිර්වාණයයි. සබ්බ සංඛාර කියන්නේ කුමක්ද? හේතුපත්‍යයෙන් හටගන්නා සියල්ලටම කියනවා සංස්කාර කියලා. සබ්බ සංඛාර කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට පිළිතුර
හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා සියල්ලටම කියනවා සංස්කාර කියලා. සංස්කාර කියන එකේ අට හතරක් තියෙනවා. ඒ හතර නම් සංගත සංකාර පළමු වෙන්න, දෙවැන්න අභිසංගත සංකාර, තුන්වැන්න අභිසංස්කරණ සංකාර, හතරවැන්න ප්‍රයෝගායි සංකාර. ඒ හතරයි. ඊළඟට පින්නතුනේ 357 වෙනි ප්‍රශ්නය. සංගත සංකාරයන් කවරේ? ඒකට මම පිටිතුර සපයාගෙන තියෙන 186 වෙනි පිටුව කැලණිය දුරුදු ධර්ම දේශනා දහම් පොතෙන් බලමු නැවතත් ඒ ප්‍රශ්නය. සංගත සංකාරයන් කවරේ? පිළිතුර සංගත සංකාරා කියන්නේ නිවනෙන් මෙපිට සිත් 89 චෛතසික 52 28ක් වූ රූපය කියන සතර පර්මාර්ථයට අයිති සියලු ධර්ම සංගත සංකාරයයි. සංගත සංකාරා කියන්නේ නිවනෙන් මෙපිට සිත් 89යි චෛතසික 52යි 28ක් වූ රූපය කියන සතර පර්මාර්ථයට අයිති සියලු ධර්ම සංගත සංකාරයයි. එහි තේරුම හේතු ප්‍රත්‍යයන්ගේ සංස්කාස් කරන ලද්දේ කියන එකයි. එහි තේරුම හේතු ප්‍රත්‍යයන්ගේ සකස් කරන ලද්දේ කියන එකයි. මහ පොළොව සංගත සංකාරයක්. ඉරහඳ තාරකා මහා සාගරය මහා මේරු පර්වතය ඇඳුම් පැළඳුම් සංගත සංකාර. මේ ආකාරයට අපේ දෑසට පෙනෙන සියල්ලක් අපේ මේ බබයක් පමණ වූ ශරීර කුඩුවත් චක්කුසෝත ගාන ජීවා ආදී අධ්‍යාත්මික ධාහිර ආයතනත් පංචස්කන්ධයත් මේ සියල්ලම සංගත සංකාර. මේ ගොඩනැගිලිත් මේ වහලත් අපේ මේ ඇසට පෙනෙනට ඇති සියල්ලමත් සංගත සංකාර. ඒ සංගත සංකාර සියල්ලම නිවනින් මෙපිට ඇතුළත් වන දේවල් කියන එක තියෙන තේරුම ඇති පදයක්. මේ වහලත් අපේ ඇසට පේන්න ඇති සියල්ලමත් සංගත සංකාර. ඒ සංගත සංකාර සියල්ලම නිවනින් මෙපිටට ඇතුළත් වන දේවල් කියන තේරුම ඇති පදයක්. ඊළඟට පින්නතුනේ 358 වෙනි ප්‍රශ්නය 240. අපි සංගත සංකාර කවරේදයි පැහැදිලි කරා. සංස්කාර කියන එකේ අර්ථ හතරෙන් එකක් වන අභිසංගත සංකාර කියන්නේ කුසල අකුසල කර්මයන් සිත තුල පහළවන විපාක 32 නිසා චෛතසික 35 කර්මජ රූප 20 යන මේවාට මේ ඒ කියන්නේ සත්ව සංතානවල පමණයි මේවා දකින්නට ලැබෙන්නේ. නැවතත් අපි කියලා බලමු ටිකොටස. සංස්කාර කියන එකේ අර්ථ හතරෙන් එකක් වන අභිසංගත සංකාර කියන්නේ කුසල අකුසල කර්මයන් සිත තුල පහළවන විපාක සිත් 12 නිසා චෛතසික 35 කර්මජ රූප 20 යන මේ වාටයි. ඒ කියන්නේ සත්ව సంతානවල පමණයි මේවා දකින්නට ලැබෙන්නේ. බාහිර වස්තු වල නැහැ. මේ අභිසංගත සංකාර කුසල අකුසල චේතනාවන් පහළ වෙන්නේ කුසල අකුසල චේතනාවන්හි විපාක පහළවන්නේ සත්ව సంతාන තුලයි. මේ අභිසංගත සංකාර කුසලාකුසල චේතනාවන් පහළවන්නේ කුසලාකුසල චේතනාවන්හි විපාක පහළවන්නේ තත්ත්ව සංතාන තුලයි. මේ විපාක සිත් 32 කිවේ ලෝකෝත්තර විපාක සිත් 4 හැවයි. ලෞකික කුසලාකුසල චේතනාවන්හි විපාක 32යි. එහි යෙදෙන චෛතසික 35යි. මෙසේම කර්ම රූප 20යි. එතකොට මේවා අභිසංගත සංකාරය. ඒ අභිසංගත සංකාරයන් සංගත සංකාරයටම ඇතුල් වෙනවා. නැවතත් අපි මේ පිළිතුර කියලා බලමු. අභිසංගත සංකාර කවරේද කියන පැහැදිලි කරන්න කියන එකට පිළිතුර සංස්කාර කියන එකේ අර්ථ හතරෙන් එකක් වන අභිසංගත සංකාර කියන්නේ කුසල අකුසල කර්මයන් සිත් තුළ පහළවන විපාක සිත් 32 නිසා චෛතසික 35 කර්මජ රූප 20 යන මේ වාටයි. ඒ කියන්නේ සත්ව సంతානවල පමණයි මේවා දකින්නට ලැබෙන්නේ. බාහිර වස්තු වල නැහැ. මේ අභිසංගත සංකාර කුසල අකුසල චේතනාවන් පහළවන්නේ කුසල අකුසල චේතනාවන්හි විපාක පහළවන්නේ සත්ව సంతාන තුලයි. ඒ මේ විපාක සිත් 32 කිවේ ලෝකෝත්තර විපාක සිත් 4 හැරයි. ලෞකික කුසල අකුසල චේතනාවන්හි විපාක 32යි. එයි යදෙන චෛතසික 35යි. එසේම කර්ම රූප 20යි. එතකොට මේවා අභිසංගත සංකාර. ඒ අභිසංගත සංකාරයන් සංගත සංස්කාරයටම ඇතුල් වෙනවා. ඊළඟට පින්නතුනේ 359 වෙනි ප්‍රශ්නය 241 වෙනි පිටුව. සංස්කාර කියන එකේ අර්ථ හතර අතරින් එක් තේරුමක් දෙන අභිසංස්කරණ සංකාර කවරේද කියලා පැහැදිලි කර දෙන්න. නැවතත් ප්‍රශ්නය. සංස්කාර කියන එකේ අර්ථ හතර අතරින් එක් තේරුමක් දෙන අභිසංස්කරණ සංකාර කවරේද කියලා පැහැදිලි කරන්න. මෙන්න පිළිතුර 187 වෙනි පිටුව කැලණිය දුරුතු ධර්ම දේශනා කියන දහම් පොතෙන් සපයාගෙන තියෙන මෙන්න පිළිතුර. අපි සංස්කරණ සංකාර කියන්නේ තවත් තේරුමක්.
එනම් කුසල අකුසල චේතනා 29යි ලෞකික කුසල සිත් 17යි චේතනා 18යි අකුසල සිත් 12යි සියල්ල 29යි පුඤ්ඤාපි සංකාරයි ආනෙන්ජාපි සංකාරයි කිව්වේ මෙන්න මේ ටික කුසල අකුසල චේතනා 29ට කියනවා අபிසංස්කරණ සංකාර කියලා එහෙට අபிසංස්කරණ සංකාර කියන්නේ විපාක උපදවන නිසායි අර විපාක 32 විපාක චෛතසික 35ට කර්මජ රූප 20ට මේවා උපදවන නිසා කුසල කුසල චේතනා 29ට කියනවා අபிසංස්කරණ සංකාර කියලා. එතකොට ඒ චේතනා 29ත් ඇතුළත් වෙනවා ඒ සංකාර සංගත සංකාරයේ නැවතත් පිළිතුරක් අபிසංස්කරණ සංකාර කියන්නේ තවත් තේරුම. එනම් කුසල කුසල චේතනා 29යි ලෞකික කුසල 17යි චේතනා 17යි අකුසල සිත් 12යි සිත් 29යි පුඤ්ඤාපි සංකාරයි ආනෙන්ජාපි සංකාරයි කිව්වේ මෙන්න මේ ටිකයි කුසල කුසල චේතනා 29ද කියනවා අபிසංස්කරණ සංකාර කියලා. ඒට අபிසංස්කරණ සංකාර කියන්නේ විපාක උපදවන නිසායි. අර විපාක 32ට අර විපාක 32 විපාක චෛතසික 35ට කර්මජ රූප 20 යන මේවා උපදවන නිසා කුසල කුසල චේතනා 29ට කියනවා අபிසංස්කරණ සංකාර කියලා. එතකොට ඒ චේතනා 29ක් ඇතුළත් වෙනවා ඒ සංගත සංකාරයට. ඊළඟට 360 වෙනි ප්‍රශ්නය 241 වෙනි පිටුව. වයෝගායි සංකාර නමින් හඳුන්වන්නේ සංස්කාරයන්ගේ කවර වූ ක්‍රියාවලියක්ද? නැත්නම් ප්‍රශ්නය වයෝගායි සංකාර නමින් හඳුන්වන්නේ සංස්කාරයන්ගේ කවර වූ කියාවලියක්ද? පිළිතුර තපයාගෙන තියෙන 187 වෙනි පිටුව කැලණිය දුරුතු ධර්මදේශනා කියන දහම්පොතේ බලමු පිළිතුර ප්‍රශ්නේ නැවතත් කියලා බලමු. වයෝගායි සංකාර නමින් හඳුන්වන්නේ සංස්කාරයන්ගේ කවර වූ ක්‍රියාවලියක්ද? පිළිතුර වයෝගායි සංකාර කියන්නේ මෙතන වීර්යයට යම් කිසි ක්‍රියාවක් සඳහා කායික මානසික වීර්යයක් ඉදිරිපත් වෙනවා නම් ඒකට කියනවා පයෝගායි සංගත කියලා. නැත්නම් පයෝගායි සංකාර කියලා කියනවා. එතකොට ඒ පයෝගායි සංකාරයේ වීර්යයක් සංගත සංකාරයට ඇතුළත් වෙනවා. දැන් පැහැදිලි නේද? නිවනින් මෙවිත සියල්ල සංස්කාර දැන් පැහැදිලියි නේද? නිවනින් මෙපිට සියල්ලම සංස්කාර කියලා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියලුම සංස්කාරයන්ට කියනවා සබ්බ සංකාර කියලා. ඊළඟට 361 වෙනි ප්‍රශ්නය 242 වෙනි පිටුව බලමු ප්‍රශ්නය. සමතෝ කියන්නේ සංසිඳීම කියන එක. සංසිඳීම කියනකොට කොයි විදියට සංසිඳීමක්ද යන්න ගැන පැහැදිලි කරන්න. මෙන්න අහතත් ප්‍රශ්නය. සමතෝ කියන්නේ සංසිඳීම කියන එක. සංසිඳීම කියනකොට කොයි විදියට සංසිඳීමක්ද යන්න ගැන පැහැදිලි කරන්න. මෙන්න පිළිතුර පින්නතුනේ මම පිළිතුරු සපයාගෙන තියෙන පින්නතුනේ මේ කැලේ දුරුදම් දේශා පොතෙන් බලව පිළිතුර. සමතෝ කියන්නේ සංසිඳීම කියන එකයි. සංසිඳීම කියනකොට කොයි විදියේ සංසිඳීමක්ද? සදාකාලික සංසිඳීමක්, తాවකාලික සංසිඳීම නම් ඡනයක් මාසා සිද්ධ වෙනවා. මේ නාම මේ රූප නැතොත් මේ සංගත සංකාර ඡනයක් ඡනයක් මාසා ඇති වෙනවා නැති වෙනවා. ඇතිවීම නැතිවීම දෙක සංසිඳීමක් නැති වෙනවා. වගේම ඇති වෙනවා. ඇති වෙනවා වගේම නැති වෙනවා. මේ සංසිඳීම යම් විදියකින් සදාකාලික වශයෙන්ම සංසිඳීමට පත් වුණා නම් අන්න ඒකටයි සබ්බ සංකාර සමතෝ කියන්නේ. නැවතත් අපි ටික කියලා බලමු. සමතෝ කියන්නේ සංසිඳීම කියන එකයි. සංසිඳීම කියනකොට කොයි විදියේ සංසිඳීමක්ද? සදාකාලික සංසිඳීමක්, తాවකාලික සංසිඳීම නම් ඡනයක් පාසා සිද්ධ වෙනවා. මේ නාම රූප නැතහොත් මේ සංගත සංකාර ඡනයක් පාසා ඇති වෙනවා නැති වෙනවා. ඇතිවීම නැතිවීම දෙක සංසිඳීමක් නැති වෙනවා වගේම ඇති වෙනවා. ඇති වෙනවා වගේම නැති වෙනවා. මේ සංසිඳීම යම් විදියකින් සදාකාලික වශයෙන්ම සංසිඳීමටපත් උනා නම් අන්න ඒකටයි සබ්බ සංකාර සමතෝ කියන්නේ. නිදසුනක් වශයෙන් අපි ගනිමු. බඩගින්නක් හැදෙනවා කෙනෙකුට. බඩගින්න ඇති වුණාම ආහාර පාන වර්ග ගන්නවා. එතකොට එතන තියෙන සංගත සංකාර නේද? ආහාර පාන ගැනීමෙන් බඩගින්න නිවුණත් ඒ නිවුණේ සදාහටමද නැහැ. ආයමත් පය ගන්නාකින් බඩගින්න ඇති වෙනවා. බරුවකින් බමන කුසගින්න ඇති වෙනවා. මේ කියන්නේ ඒ කියන්නේ නිවුණු කුසගින්න නැවතත් ඇති වෙන නිසා එතන සදාකාලික නිවීමක් නැහැ. විපාසයක් ඇති වුණා. විපාසයට යම් කිසි පානය කරන දෙයක් පානය කරනවා.
ඒ සංගත සංකාරය ඒ සංගත සංකාරයෙන් පිපාසය සම්තිඳුනා කියලා හැමදාම පිපාස නොවී තිබෙන්නේ නැහැ නැවතත් පිපාසය ඇති වෙනවා ඒක නිසා ඒ සංගත සංකාරයක් නිදා ගැනීම සංගත සංකාරයක් ආසනය හදා ගැනීම නිදා ගැනීම සංගත සංකාරයක් නිින්දෙන් අවදීනවා හැමදාම නිදාගෙන ඉන්න බෑ ආයෙමත් නිදිමත ඇති නොවී තිබෙන්නේ නැහැ අන්න සදාකාලික සම්තිඳීමක් නොදවා පැහැදිලි එසේම වාඩි වෙලා ඉන්නවා වාඩි වෙලා ඉන්න කෙනෙකුට පය ගන්නව කෙනෙකුට වේදනාවක් ඇති වෙනවා ඒක නිසා ඉරියව් මාරු කරනවා මේ ආකාරයට සංගත සංකාරයන්ගේ සම්තිඳීම తాවකාලිකයි ඒ සංගත සංකාරයන්ගේ සදාකාලික සම්තිඳීමක් වෙයි නම් මෙන්න මේකට කියනවා සබ්බ සංකාර සමතෝ කියලා එතකොට සදාකාලික සම්තිඳීම වෙන්නට නම් කුමක්ද කළ යුතු වන්නේ එතකොට සදාකාලික සම්තිඳීම වෙන්නට නම් කුමක්ද කළ යුතු වන්නේ සංගත සංකාර නැති තැනක් ඕන අන්නේ ඒ තමයි නිබ්බාණය සංගත සංකාර නැති කොතනද තියෙන්නේ දස දිසාවේ කොතනකවත් නැහැ උඩ බිම කොතනකවත් නැහැ දිවි ලෝකවල නැහැ බබලෝ නැහැ අරූප ලෝකවල නැහැ අජත ආකාශේ නැහැ සංගත සංකාර නම් නැති තැනක් නැහැ සංගත සංකාර ලෝක ධාතුවේ සෑම තැනකම තියෙනවා බාහිර තාපසෝරු බබලෝ යන්නේ නිවන් දකින්නවා කියලා සිතාගෙන සමහර කෙනෙක් දෙව්ලෝටත් යනවා බබලෝටත් යනවා අරූප ලෝකවලටත් යනවා නිවලක් එහි තියෙනවා කියලා හිතාගෙන එසේ නමුත් ඒ తాවකාලික කාල සීමාවක් ඒ සත්‍යෝ ඒ தත්ත්වයෙන් ඉඳලා ආයමත් පහත වැටෙන බව නොදන්න නිසායි ඒක නිවනක් කියලා හිතන්නේ ඒක නිසා දෙව්ලෝව බඹලෝව මේ මනුලෝව කාම භූමියේ තියෙන දුක් කරදර එහි නැතත් ඒ සදාකාලික සැනසුමක් නොවන බව පැහැදිලි නේද ඒ නිසා එතන සංගත සංකාරයකින් පීඩා විඳිනවා අන්න එතකොට ඒ නිසා ලෝක ධාතුයෙන් එතරුණා වූ අසංගතයක් තියෙනවා ඒ නිසා එතන සංගත සංකාරයකින් පීඩා විඳිනවා ඒ නිසා ලෝක ධාතුයෙන් එතරුණා වූ අසංගතයක් තියෙනවා අසංගත ධාතුව සංගතයක් නොවන බැවින් එයින් ලැබෙනා වූ සංසිඳීම සදාකාලිකයි නොයසේනම් අකාලිකයි කාල සීමාවකට සම්බන්ධ නැහැ නිබ්බාන ධාතුව ඒ නිසා අකාලික වූ නැත්තම් පැහැදිලි වචනෙන් හඳුන්වනවා නම් සදාකාලික වූ සම්තිඳීම තමයි නිබ්බාන ධාතුව. මෙන්න මේ තමයි සබ්බ සංකාර සමතෝ කියන්නේ. පින්නතුනි අපට අදට මීට වඩා කාලය යොමු කරගන්න බෑ. ඒ නිසා අදට අපි මේ සමාප්ත කරනවා. ඊළඟට 362 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට අපි කාල වේලාවල යැපෙන හැටියට විසඳමු. ඉතින් පින්නතුනි හොඳට යොමු සමාජිකාණයෙන් එළම සිටියේ මේවා හිතේ ධාර්ණය කරගත්තා ඒ ධාර්ණය කරගත්ත ධර්මයේ අනු ධර්ම පෝෂණය වුණු මනස තුල තමන්ගේ ජීවිතය සකස් කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ උපදවාගෙන හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත පැති උබෝධිකින් නිවන් සම්පත් උදා කරගන්නට හේතු වාසනා සම්පත් උදා වේවා කියලා මා ආශිර්වාද හැම දිනාටම තෙදුවන් තරණයි දැහැන් දී රැකවරණයි ලැබූ සුභ වාසන ඒකාන්ත වශයෙන්ම නිවන් දහම අවබෝධ කරගන්නට කුසල් දහම් පින් දහම් කරන නාවසලක්ම වේවා කියලා